පියල් නිශන්තති සිල්ල මන්තතිතුමා ඔබතුමාට මිනිිතු විස්කාල ඇති. කියදව. මුලුසුන හොබවන දරු මන්ත්‍රතුමනේ මම විශේෂයෙන්ම සන්තෝස වෙනවා අපේ ජනතා විමිත්ති පරබුණේ විජිත හේරත් මන්ත්‍රයුතුමාගේ ඉන්දියානු දීවරින් දිගින් දිගටම ලංකා මුූද්දීරයේ මසුන් එල්ලීම සම්බන්ධව ගනෙන යෝජනාව සම්බන්ධව කතා කරන්න ලැබීම පිළිබඳව. ඒවගේම මංහිතන්නේ විවාදය ආරම්භක් කරපු මොහොත ඉඳලා අපේ ගරු මන්ත්‍රීවරු සීලු දෙනාම ශ්‍රී ලාංකී අපේ අසරණ ීවරයින්ට අත්වෙලා තියෙන ඉරෙනම පිළිබඳව දිගින් දිගටම කතා කර එනිසා මම දීර්ගව කතා කරන්න බලාපොරොත්තු වෙන්න කෙසේ නමුත් අද වෙනකොට අපේ ලංකාවේ දීවර ජනතාව ඉතාමත්ම අසර තත්ත්වයට පත්වෙලාති නො මේ හේතුවත් එක් ජාතින්තර සාගර නීති අනුව රටක මූතු සීමාව උල්ලංගනය කරන ඕනෑම කෙනකුට දඩුවන් දීමට නියමිතව තිබනත් මංහිතන්නේ ඉන්දියන් දීවරයින්ට මේ සම්බන්ධව හරියාකාරව සිදුවෙන්නේ නැහැ කියන මතේ අපේ දීවර ජනතාව තුළ තිනවා. ඒවගේම අපේ දීවරයින් ඉන්දියන් සාගරය එමනත්යි ඔහුන්ගේ සීමාවට සම්බන්ධ වනාට පස්සේ. අපේ දීවරයින්ට දෙන්න තියෙන සියලුම දනුවම් ටික ඒවගේම දෙන්න තියෙන සියලුම වදමන්දනට ලක් කරලා ඉතාමත්ම අසරන තත්ත්වයට අපේ දීවරයින් පත්කරලා තිෙනු. එනිසා අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පක්ෂ විපක්ෂ බේදකින් තොරව දීවර ජනත වෙනුවෙන් අවංකව හරද සාක්ෂියයට එකඟව මේ ස්ථානය කතා කරන වගේම මහිතන්න මේ පිළිබඳව කඩිනම් විසුදුමක් ලබා දෙනව නම් ඉතාමත්ම හොඳයි කියලායි මගේ අද අදස. මම නියෝජනය කරන්නේ බේරුව ලාසනි බේරුව ලාසනේ දීවර කර්මාන්තය පිළිබඳව මහිත දැඩි උනන්දුව ඇති නතාවක් ජීවත්වවෙන්නේ මට මතක් වෙනවා මේ දීවර කර්මාන්තය ඉතාමත්ම වැඩිපුරම සංවර්ධනය වෙච්ච වකවානු දෙකක් තිබුණා එකක් පෙප්තර්ස් පෙරේරා මැත්තුමාගේ කාල මංහිතන්න ඒ කාලෙ ඉතාමත්ම හොඳ ස්වර්ණමය යුගයක් කැටේට අපි දකි. ඒ වගේම දීවර අමාත්‍යවර හැටියට අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැත්තුමාගේ කාලෙත් මේ ස්වර්ණමය යුගය අපට ඇතිකරගන්නට හැකියාව ලැබුණ. ඒ වකෝවා නුවේදී මුළු ලංකාවම දීවර කර්මාන්තයේ දැඩි ඉතාමත්ම විශාල සංවර්ධනයක් ඇති වුුණා. අපේ නාමල් රාජපක්ෂ ගරුමන්ත්‍රිතුමා කිවෝගේ. රායන් අලුතෙන් සංවර්ධනය කරලා දීවර ජනතාවට දෙන්න තියෙන සියල්ලු සහන ලබාදීලා දීවර ජනතාව ශක්තිමත් කරන්නට විවිධ වැඩසටහන් ක්‍රියාත්ම කර. එනිසා අපි බොහොම ආඩම්බරෙන්ක්් ඒ යුගයන් දෙක පිළිබඳව ඒ පාලන කාලයන් පිළිබඳව ඒ ගරු දීවර අමාත්‍යවරු දෙදෙනට අපේ බේරුවලසා සමස් දීවර ජනතාව වෙනුවෙන් අපේ ප්‍රනාාමේ ස්තූතිය පුද කරනු. ඒවාගේම අපේ සාන්ත සිසිර ගරු ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීතුමා ප්‍රකාස කරා ගියවර රජය තියෙන කාලේ දීවරින් තෙල් සානාධාර ඉල නොකොට එලව එලො පහර දුන්න හැටි කතා කර අද ඉතාමත්ම ගණගාටුයි අද ඒ පහර දුන්න අය අද ඉන්න එක්සත් ජාතික පක්ෂේ ඒ ආණ්ඩු පක්ෂේ වසුන් වරගෙන ඉඳීමම පිළිබඳව අපි ගණගාටුවෙන් ඒ වගේම නිහාල් ගලප්පත්ති අපේ දේෂ්ඨ මන්ත්‍රීතුමා එතුමා බොහොම දේශ සහගතව ඔහුගේ කතාවේදී මහින්ද රාජපක්ෂ ුග පිළිබඳව කතා කර ඒගේ මේ ඊට ඉසල්ල තිබිච්ච පක්ෂ විපක්ෂ මේ ආණ්ඩු කරපු සීල්ලු දෙනා ගැන කතා කරා. හැබැයි මම පැහැදිලිවොම දන්න එතුමාට අමතක වෙලාද කොහෙද එතුමාත් දීවර නියෝ් ජැහමතිවර හැටට කාලයක් වැඩ කරපු කටයුතු කරපු කෙනෙක් කියන එක එතුමාට අමතක වෙලා දී. ඉති මෙට මෙවැනි තත්ත්ව එක ඉඳගන්න අපි දිගින් දිගටම කතා කර. මහිතන මේ පාර්ලිමේන්තුවේ මේ අංක දීවරය පිළිබඳව දීර්ග කාලයක් කතා කර නැති. අප සීරු දෙනාම හැබැයි තාමත් දීවර ජනතාව ඉන්න ඉතාමත්ම අසරණ තත්තේ. එනිසා අපි මේ දීවර ජනතාව බේරා ගැනීමට අවශ්‍ය කරන එම නත් අයි ඒයි ශක්තිමත් කිරීමට අවශ්‍ය කරන ඒ සහයෝගය මහිතනය අපි දෙපාර්ශවයක් ඇැත්තියට එකතු වෙලා ලබා දෙන්න ඕනෙ. ඒවගේ මට මතකයි දිනසීය වැඩසතාහන ක්‍රියාත්ම කරනකොට එක්සත් ජාතික පක්ෂය අපේ රනිල් වික්‍රම සිංහ අගමැත්තුමා පකාසයක් කර මොන ක්‍රමෙන් හරි මේ ඉන්දිය දීවරෙන්ස් ලංකාවට එනක නවත්ත නෝ කියලා එම නත්ත වෙඩිතියල හරි මේ කටයුත්ත නවත්ත නෝ කියලා හැබැයි ඒ කටයුත්ත ක්‍රියාත්ම කරන්නට හැකියාව ලැිලනෑ අප බ පොත් වන ොකො දර්ග කාලයක් මේ ආණ්ඩුව මේ වසර ගීපය තුළතියෙයි ඒ කාලය තුළ මංහිතන්නේ එතුමා කරපු ඒ ප්‍රකාශය ඉට වුනොත් ජනතාවට අප දීවර ජනතාවට බොම හොඳයි කියන එක විශේෂෙන් මම කියනු. ඒවගේම තමයි අපි මේ ඉන්දියන් දීවරයින් මේ ලංකා මුූදු තීරයට ඇවිල්ල අපේ ඔය පුංචි මස්සයින් විතරක් නෙවෙයි මංහිතන්න අද වෙනකොට දල්ලද සාක පවා විනාස කරන මට්ටමක් කුදා වෙලා තියෙනු. එනිසා මේ මත්සයින් බෝයෙන වේග අඩුවෙලා තිනු. මේකත් එක්කත් අපේ මංහිතන්න ඉතාමත්ම ගණගාටුදායක ත්යක් උදා වෙලා තියනු. එනිසා අපි විශේෂෙන්ම මේ සබහව තුළ හින්න දිගින් දිගටම කතා කරපු මාත්තුකත් එක්ක බන්න කොට මේ අසරන දීවරෙන් පිළිබඳව අපි සැබෑල එසම අවංකෝම මේ දීවර ජනතාව වෙනුවෙන් කටයුතු කරයි කියන විශ්වාසය ඇතුව මේ කටයුත්ත කිරීමේ දී ඒ සීල්ු දෙනාට අපේ පූර්ණ සහයෝගය ලබාදීමටත් බේරුවල දීවර ජනත වෙනුවෙන් ප්‍රතිඥාව ලබාදෙ ම හට බොමිස්තුූ.